හැම තිස්සෙම කණක් ඇහෙන්නේ නැතුව නේද? මේ ගෙවල් වල ඇත්තන්ගේ දෝෂෙමයි නැන්දම්මයි කටේ තියෙන්නේ. මං ආදා ඉඳන් ගෙදරට යා දෙන්නේ නැහැ කියන්නේ. අපේ අතෝ තුඩුබාගි ගිහින් ඇවිත් කියෙව්වා. නැන්දම්ම හේව් කතාවක් කියෙව්වා කියලා. ඔය මිනිස්සයම තමයි ඔය කතාව පටන් ගන්න. එතනේ ඉඳන් මය මේ ඉහේ රුදාව හැදෙන කම්ම කං කරච්චරේ. ඒ අස්සේ ගෙයි මොකෝත්ම නැතු. මේ වාගේ ඉතින් හුවමාරුවට වෙලෙන්ද ඇවිල්ලා බඩු ගන්නයි කියලයි. නැහිලා නැහිලා මගේ පණක් ගෙහුම් පුසුඹියේ. ඔක්කොමත් හරි. මුල් ඔන්නෝම් බැරි ඔය මනුස්සයට අර දරුවව දෑහෙට පේන්න බැරි එකනේ. උප්පු සිංහට සලකන්නේ හරියට වෛරක්කාරෙක් ගන්නට. දවසක් දව යන්න දෙයක් නැතුවට මං පල්ලෙහා වලේ කොහිලාලේ අපෑස්ස. මං යද්දි කොළූන්නේ මිදුලේ වැලි අත ගගා. මං ඇවිත් බැලින්න කොළූ නැතුම් මිදුලේ. නැන්දම්මගෙන් ඇහුවත් වචනයක් නැතුව. මං පිස්සියෙන් වගේ මරලතෝනි දිදී දිවෙව්වා. ඇති? ගමේ ගෑණියෙක් කිව්වා හේතු අම්මිනම් බැද්දේ උන්නයි කියලා. මං බැද්දට යද්දි හේතු අම්මි හම්බුණා. දරුවෝ කෝ කියලා හොම්මට කුණු අබ්බයක් කියන් ගියා. නූල් පොටක් නැතුව අර මනුස්සය කොල්ලව ගස් තැන්වල දීමු කොටු දාලැඟට. සපුරුසේක් නෙමෙ මේක. මුන් තවත් දවස කොල්ල ළඟ උගුලන්නම බැරි ගඳේ කියලා කොල්ල උනාවන් ඔයට එන්න ගියා. මං හැකියට ගෙහුම් බැලින්න දරුව උනාවන් ඕන තරම් ගැඹුරු නැති තැන් තියෙද්දි වක්කලමට මැන්න ගිහින් ගිල්ල ගිල්ල නාවෙනවා. ඊට පස්සේ මේ ටික වෙලාවක් යද්දි දරුව වක්කලෙ මැත ඇරලා මේ මනුස්සයා ගොඩට ආව නැත. ඒදි මං කැමරු දුන්නු. ඊට පස්සේ ආපහු පෙන්න දරුව වල්ල ගත්තා. මං සඬු වල්ලද්දින් කියා අපි දියනය කකුලේ වෙලිච්ච අප්පිරියවට ගොඩට පැනුනායි කියලා. හිටියත් එක මේකට මොන වෛරයක් තැ මේ තියන්නේ. කවුද ඔය මනුස්සයාට ගතුවක් කියලා. ගතුවක් කියලා? සරණ අයියගෙන් බඩක් හදෝගෙන මයි උන්දගාවට ගියේ කියලා. මං උප්පර වැටියක් කරලා චාලිද්දර බලාපු නැන්දම්මවයි ඒ මිනිස්සය වෙරවට්ට ගත්තායි කියන්නේ. කවුද ඇවිලිදී ඔය අසභ්‍ය කියපු වෛරක්කාරයා? සරණ අයිය මා දැකලත් කතාවට එන්නේ නැතුව පුසුඹියේ. ඉතින් අර අපේ මිනිස්සුගේ කතා හන්ද වෙන්න ඇති. බිලිඳියේ. ඔව් උඹයි කොළු යාදා ඉඳන් කිසිම අඩුපාඩුවක් නැතුව දෙන්නටම සලකන්න ඔය කියලා අපේ ඇත්තෝ මට කියෙව්වේ. මට අපොච්ච ගානින් උන්නු උන්ද. මට ඉතරක් නෙමෙයි මගේ උප්පු සිංහට නැති කොලා. මේ අපේ ඇත්තන්ගේ හිතේ නම් එහෙම කෙනෙක්ටක් නැතුව මං දැක්කා අදු උදේ උප්පුව මුහුර්තල් කර කර උන්න අපේ ඇත්තෝ. මේ පොට්ටනි එව්ව ලෑස්ති කරලා උඹට දෙන්න කියලාත් කිව්වේ අපේ ඇත්තෝම නෙව.
හම කිය හම් පුසුඹේ මං ගියාය කියලා. මං ඔප්පුසිංහටත් කියෙව්වා ටික දවසක් ඉදයන්ටය කියලා. කෝමේ උප්පුවා තාම සෙල්ලම් කරනවා ඇති මා හිතේ. ඒකා ඉතින් සෙල්ලමුනේ වැ. ඉරුගල් බණ්ඩාර දෙයියන්ගේ පිහිට.